කැමතිද ලක්ෂ දෙකක් දීලා මාසෙට ලක්ෂ හතරක් හම්බ කරන්න පුළුවන් රසාවකට එන්න පෙරරට? සමහරලාට ඔයාට මෙහෙම කවුරු හරි කියලා තියෙන්න පුළුවන්. සමහරලාට ඔයා Facebook එකේ උඩට පහළට යනකොට, එහෙම නැත්නම් මොකක් හරි social media එකේ උඩට පහළට යනකොට මේ වගේ දේවල් දකින්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලට ගොඩක් කට්ටිය අහු වෙලා තියෙනවා සහ අහු වෙනවා. මොකද ඒකට හේතුව එහෙම post දාන කට්ටියගේ සාමාන්‍යයෙන් එයාලගේ target audience එක තමයි අසරණලා ඉන්න මිනිස්සු. ඒ කියන්නේ මොකක් හරි match එකක් ගහලා කොහොම හරි පිටරටකට ගිහිල්ලා මොකක් හරි රසාවක් කරලා මම මේ match එක ගහනවා කියලා හිතාගෙන ඕන risk එකක් ගන්න බලාගෙන ඉන්න set එක තමයි ඒ audience එක තමයි ඒ කට්ටියගේ target එක. ඉතින් මතක තියාගන්න, ඔයා ලංකාව ඇතුලේ මොකක්වත් කරගන්න බැරි තරමට අසරණලා කියන්නේ ඔයා අර වගේ කෙනෙකුට අනිවාර්යෙන් ඉක්මනට අහු වෙනවා. ඒ හින්දා ඔයා පිටරටකට රස්සාවකට එනවා. මොකද මම මේක කතා කරන්නේ මට මගෙන සමහර කට්ටිය අහලා තියෙන මොකක් හරි ජොබ් එකක් සෙට් කරලා දෙන්න, මොකක් හරි වේකන්සි එකක් සෙට් කරලා දෙන්න කියලා. ඉතින් මම මේ ඉන්නේ කුවේට් වල. ඉතින් කුවේට් වල එහෙම නැත්නම් ඩුබායි වල, එහෙම නැත්නම් කටාර් වල, එහෙම නැත්නම් සවුදි අරාබියා, එහෙම නැත්නම් වෙන යුරෝප් කන්ට්‍රි එක අපි කවුරුත් හිතන විදිහට රස්සා ක්‍රියේට් කරන්න බෑ. ඉතින් ඒවට ප්‍රොසෙස් එකක් තියෙනවා, ඒවට යම්කිසි පිළිවෙලක් තියෙනවා, කියන්නේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රොසෙස් එක ඇතුළේ තමයි ගොඩක් වැඩ වෙන්නේ. ඒ හින්දා කාට හරි සල්ලි දෙනවා නම් ඒ පිළිබඳව වගකීම ඔයා තනියෙන් අරගෙන තමයි අනිවාර්යෙන් ඒක කරන්න වෙන්නේ. මොකද නැති වෙලා වාටේ සල්ලි ටිකක් නැති වෙලා ඔයා ලංකාවේ කාට හරි ණය වෙලා පොලියට අරගෙන එහෙම කරලා නම් ඔයා ඒ සල්ලි ටික එයාට දෙන්නේ සහ එයා විශ්වාසය ගොඩනගාගත්ත කෙනාට ඔයාගේ මුදල දීලා රටකට එන්න හදන්නේ. ඒක මම හිතනවා ඔයා ඔයාගේ පැත්තෙන් ඔයාටම කරගන්න ලොකුම මොඩවකම. අනික කොහොම හරි ඔයාට කවුරු හරි කෙනෙක් රස්සාවක් ඔයාට සෙට් කරලා හරි, එහෙම නැත්නම් ඔයාට මොකක් හරි ජොබ් ඔෆර් එකක් හම්බ වෙලා හරි, කොයිම මාර්ගයෙන් හරි ඔයා පිටරටක රස්සාවකට එනවනම් විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වල, එහෙම නැත්නම් මම මේ කතා කරන්නේ ස්පෙෂලි කුවේට් ගැන. මොකද මේ කුවේට් කියන රට ගොඩක් වෙලාවට රස්සාවක් කරන කට්ටියට හොඳ රටක්. මොකද ඔයා සාමාන්‍යයෙන් 18 20 කැටගරිය වගේ, කියන්නේ සූන් 18 20 කැටගරියකට වගේ එනවනම් ගොඩක් කම්පැනි වල අවස්ථාව තියෙනවා ඔයා අවුරුදු 2 හරි 3 හරි කම්පැනි කම්පැනි එක වෙනස් වෙනවා. හැබැයි ගොඩක් කම්පැනි වල අවුරුදු 3 තමයි තියෙන්නේ. අවුරුදු 3න් පස්සේ ඔයාට ඒ කම්පැනි රිලීස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රිලීස් එක හම්බුනහම ඔයාට පුළුවන් වෙන කම්පැනිකට ගිහිල්ලා දැන් ඔයාට තියෙන ස්කිල් එකත් එක්ක වෙන කොහේ හරි රස්සාවක් හොයාගන්න. එතකොට ඔයා ආපු පඩියට වඩා හොඳ පඩියකට එළියට යන්න පුළුවන්. හැබැයි ඔයාගේ අයිඩියා එක තියෙන්නේ මොකක් හරි රස්සාවකට එනවා කියලා නම් ගොඩක් වෙලාවට ඔයාගේ ස්කිල් එක තියෙන්නේ මොනවාට? ඔයාට ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙනවා නම් හිතනවා මට ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙනවා, එතන මම ටැක්සි එලවන්න යනවා. නැත්නම් මම බයික් රයිඩින් වගේ ජොබ් එකකට යනවා, මම ඩිලිවරි රයිඩ් ජොබ් එකකට යනවා. ඒ වගේ එකකට ඔයාට අප්ලයි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වගේ රටකට ආපුවාම මෙහි ක්ලයිමේට් එක ලංකාවේ වගේ නෙමෙයි. ඒක වෙනස් වෙනවා. ඒකේ අවුරුදු කාලයක් ගොඩක් රස්නේ. අවුරුදු කාලයක් ගොඩක් සීතලයි. ඊට අමතරව අවුරුදු මාස කීපයක් තමයි සාමාන්‍ය හොඳ කාලගුණයක් තියෙන්නේ. ඒ කාලේ නම් සමහරලාට සමහර කට්ටියට එළිය වැඩ කරන්න අමාරු. ඔයාට ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තිබුණ පළියට ඔයාට පුළුවන් ඔයාට බයික් ලයිසන්ස් එකක් ගන්න තියෙන්නේ සෙල්සියස් අංශක 50ක් උෂ්ණත්වයේ එළිය බයික් එකක් පදින්න. මොකද ගොඩක් වෙලාවට ගහක් කොලක්වත් නැහැ ගොඩක් තැන්වල. ඔයාට හිතන හැටි කියලා නවත්තන්න තැනක් නැහැ ගොඩක් වෙලාවට. එතකොට ඔයාට වැඩ කරන්න තියෙන වැඩ පරිසරය ගොඩක් වෙනස්. ඉතින් ඒ හින්දා සමහර ටෙරිටරිස් වලට අහුණාම ඒ පැත්තේ දූවිලි වැඩි. ඒ කියන්නේ සමහරලාට උලංගත් එක මාරු දූවිලික් එනවා. එතකොට ඔයාට ලංකාව ඇතුලේවත් බයික් එකක් එලවන්න අමාරුකම තියෙනවා නම් සෙල්සියස් අංශක 28 30ට වැඩි කොට ඔයා හිතන්න ඔයා කොහොමද ඇවිල්ලා මේ වගේ රටක මේ වගේ රස්සාවක් කරන්න කියලා. ඉතින් ඒත් එක්කම තමයි සීතල කාලටත් එහෙමයි. සීතල කාලට ගොඩක් අමාරුයි ගොඩක් කට්ටියට වැඩ කරන්න. හැබැයි එහෙම වැඩ කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඔයාට තියෙන ස්කිල් එක මත. ඒ කියන්නේ ඔයා මාර මොටිවේට් කරක් නම් ඔයාට ඕන මැච් එකක් ගන්න පුළුවන් නම් ඒක කමන්නේ. ඒත් එක්කම ඕන රස්සාවක් කියලා හොයාගෙන ඉන්න කට්ටියට සමහරවිට අපෞසෙට් වෙනවා. මේ ක්ලීනින් කම්පැනිස් වල තියෙන සමහර රස්සා. ඉතින් මම වැඩ කරන කම්පැනියේ සබ් කම්පැනියක් ඉදිරි කියන්නේ අපේ කම්පැනියට ක්ලීනින් කට්ටියව සප්ලයි කරන, කියන්නේ ක්ලීනින් වැඩ කරන මහත්තුරු සප්ලයි කරන්නේ වෙන කම්පැනියකින්. ඒ කම්පැනියෙන් එයාලගෙන් වැඩ ගන්නවා පැය 16ක්. මම දන්නේ ඒක ලීගලි පැත්ත කොහොමද, ඒකට මොකද්ද තියෙන ඔප්ෂන්ස් ටික කියලා. සාමාන්‍යයෙන් මොකද සාමාන්‍ය ගවර්න්මන්ට් අප්‍රූව් හැම කම්පැනියකටම මෙහි සාමාන්‍යයෙන් පැය 9 තමයි වැඩ කරන්න තියෙන ගොඩක් තැන්වල පෑ 9යි. ඒ කියන්නේ පෑ 9 කියන්නේ Tamanට හම්බෙන break එකේ පෑත් එක්ක සාමාන්‍ය පෑ 8යි වැඩ කරන්නේ. ඒකත් එක්ක සමහර කම්පැනි වල පෑ 10යි වැඩ කරන තැනුත් ගොඩක් වෙලාවට පෑ 10යි වැඩ කරන තැන් තියෙනවා. ඉතින් මම කතා කරේ ඒ කම්පැනියෙන් එයාලගෙන් වැඩ ගන්නවා පෑ 16ක්. දවසට පෑ 16ක්, මාසෙට නිවාඩු 2යි, සමහර දවස්වලට නිවාඩු 2ක් නැහැ. එතකොට එයා පෑ 16ක් වැඩ කරනවා කියන්නේ
එයා වැඩ කරන්තට යා ට්‍රන්ස්පොට් එකක් ගොඩක් කලාට ඒ කම්පනි රෙන්ච් කරලා තියෙන එන කට ලොකු බස් එක දාලා තමයි කට්ටිය ඔක්කොම ගේන්නේ. ගොඩක් කලාට ඒක වැඩ කරන්නේ බංගලාදේශවල කට්ටිය. එන බංගලාදේශවල කට්ටිය තමයි ඒ වගේ කම්පැනි වල ගොඩක් කලාට වැඩ කරන්නේ. මම තාම නම් දැකලා නැහැ අපේ ලංකාවේ කවුරුත් ඒ කම්පැනිින් අපේ කම්පැනි වලට වැඩට ඇවිල්ලා ඉන්නවා. ඒත් අමතරව ඉන්දියාවෙත් එක පැත්තක කට්ටිය, يعني බංගලාදේශ බෝඩර් එකට කිට් වෙන කට්ටිය තමයි ගොඩක් වෙලා ත්‍රිපුරා කියලා පැත්තක කට්ටිය තමයි ගොඩක් වෙලාට මම දැකලා තියෙන්නේ ඒ රස්සාවේ ඉන්නවා. හිතන්න එයා පැය 16ක් වැඩ කරන්න ඕනේ. එතකොට එයා ගිහිල්ලා උයන්න ඕනේ. එයා ගිහිල්ලා එයා ගැඳුම් අඳගන්න ඕනේ, කන්න ඕනේ. එයාට සාමාන්‍ය යන්න එන්නම උදේට එන්න සාමාන්‍ය පැය භාගයක් වෙනාඩි 45ක් පැයක් ඇතුළත කාලයක් යනවා. යන්නත් ඒ වගේ වෙලාවක් යනවා. එතකොට ඔය මග ඒ යන කාලෙත් එක පැය 18යි. එතකොට එයාට පැය 24න් තව පැය කීයද තියෙන්නේ? තව පැය 6යි තියෙන්නේ. එතකොට මේ පැය 4යි 6 ඇතුළේ එයා උයන්න ඕනේ. එයා එයාගේ අනිත් දේවල් කරගන්න ඕනේ. එයාලගේ ගෙදරට කතා කරනවා නේ, ඒවා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ටිකක් අමාරු දෙයක් තමයි මේක. හැබැයි ඒ වගේ රස්සාවක් ඒ කට්ටිය ගොඩක් සමහර කට්ටිය ඉන්න අවුරුදු 10 15 20 ඒ රස්සාව කරනවා. මොකද එයාට සර්වයිව් වෙන්න පුළුවන් හොඳම විදිහ ඒක කියලා එයා හිතලා තියෙනවා. හැබැයි ලංකාවේ ඉන්න ගොඩක් අයට එහෙම කරන්න පුළුවන්ද, එහෙම කරන්න අවශ්‍යතාවයක් තියෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලිකව. ඒ හින්දා තමයි මම මේ කියන්නේ. ඔයා රස්සාවකට එනවනම් එන්න හිතන් ඉන්නවනම් එන්නේ මොකටද, කරන්නේ මොකද්ද, මේ මම කියන ඕනම රස්සාවක් කිනේට යනවද කියලා දෙපාරක් හිතලා බලන්න.